හරි ඊළඟට ටික හැමෝටම අමාරු තැනක් තියෙනවා මෙන්න මේක ඕක ගැන කියලා දෙන්න යන්න අපි ලොකු වෙනවා xy අතර සමක ප්‍රතිරෝධය සොයන්න කියලා. සමාන ප්‍රතිරෝධය දාලා තියෙන්නේ. සමාන ප්‍රතිරෝධ දාලා තියෙනවා දැන් ඕම් හැම තැනටම ප්‍රතිරෝධයේ අගය r මං අහනවා xy අතර සමක ප්‍රතිරෝධය හොයන්න කියලා. ඉතින් මේක පළලා මෙහෙම කෑලි දිගාරින්නත් පුළුවන්. දන්නයි දන්නවා මේ ක්‍රමය. හැබැයි ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා ඒකයි කියලා දෙන්නේ. ඔයාලා දා ගන්න ඕනේ මෙතෙන්ට i කියලා. ධාරාවක් යන. හරි. ධාරාව කියන්නේ වතුර පාරක්. කම්බි කියන්නේ කාණු. ප්‍රතිරෝධය කියන්නේ කාණුවේ තියෙන බාධකය. ඕම් ඔච්චරයි මගේ කතන්දරේ. ධාරාව කියන්නේ වතුර පාරක්. කම්බිය කියන්නේ මොකද්ද? කාණු. ධාරාව කියන්නේ වතුර පාරක්, කම්බිය කියන්නේ කාණුව. මෙන්න මේ ප්‍රතිරෝධය කියන්නේ කාණුවේ තියෙන બ્લોක්. හරිද? මේකේ ප්‍රතිරෝධය සමානයි හැමතැනම R. आर दें भी नहीं था सामान्य क्यों हम वाला आर दागन किसी अवलक में दें उन इन्हों वातुर पारा लीटर एक काव्य लीटर तूना काव्य क्या नहीं लीटर तूना काव्य खान में ब्लॉक तूना सामान ना सामान खान ना में खान में मेघ तीन ब्लॉक के काज सामान है मेघ तीन तो सामान खान में नेतनी लीटर तूना काव्य मुकदे ने लीटर तूना बेदिन वाले तू पैंतर आयना मेघ की कारण एक आर ये ना आई आवत आई बेदी में तूना नेतनी आई बेदी में තුනයි මෙතනින් i බෙදීම 3 ඉරසවර කැමැති පාරක් තෝරගන්න මේ පාර හොඳ මෙතන ගියාම මෙතනින් ඉන්නේ කොහමද මෙයාම නේද කාණු වෙන මොනවත් එකතු වුණාද නැහැ මෙතනින් બ્લોක් එකක් තියෙන බව ඇත්ත අමාරුවෙන් මෙතනින් i බෙදීම 3යි ඊළඟට මොකද වෙන්නේ ආවේ සමාන කාණු දෙකකට බෙදෙනවා i බෙදීම 3 ආවේ බෙදෙනවා එහෙනම් i බෙදීම 3 බෙදීම 2 i බෙදීම 6යි නේ i බෙදීම 6යි ගත් විදිය මෙතනින් දැම්මා i බෙදීම 3 ආවේ බෙදෙනවා එතකොට මෙතනින් යනවා i බෙදීම 6යි ඊට පස්සේ මෙතන උත් වෙනවනේ i බෙදීම 3 මෙතනින් එනවනේ i බෙදීම 3 ඒ තුනෙන් මොකද වෙන්නේ ආපහු i බෙදීම 6ක් වෙනවා මෙතනිනුත් i බෙදීම හයක් වෙනවා මෙතනින් යන i බෙදීම 6 කොහටද යන්නේ උඩට වතුර පාර වෙනවා i බෙදීම 6 බලන්න මෙතනින් i බෙදීම 6ක් වෙනවා මෙතනින් i බෙදීම 6ක් වෙනවා එහෙනම් මේ i බෙදීම 6යි i බෙදීම 6යි එකතු වෙනවනේ නේද i බෙදීම 6යි i බෙදීම 6යි කියන්නේ ලී මෙතන ලීටරක් වෙනවා මෙතන ලීටරක් වෙනවා ඒ දෙන්න එකතු වෙනවා මේ කාණුව දිගේ බහිනවා i බෙදීම උතර 3ක් මේක එන්නේ මෙහෙම 2ක් i බෙදීම 6 තර කැබලකින් 3යි i බෙදීම 3ක් කියලා. i බෙදීම 3ක් ඇවිලෝන් අපේ ඕන කරන පොට් එකට ආවා i බෙදීම 3. මේ වගේ ඔක්කොගෙන් බෙද බෙදා ඉන්නේ. දැන් ඔයා එක පාරක් තෝරගත්තා. දැන් ඉතින් එක පාරක් තෝරගන්න කියන්නේ ඔයාට පුළුවන් මේ පාර ගිහින් මේ පාර ගිහින් මෙහාට එන්න. තව කාට හරි පුළුවන් මේ පාර ගිහින් මෙහාට එන්න. තව පාර මෙහෙම ගිහින් මෙහාට එන්න. කොහොම හරි කෙළවරට එන්න ඕන. ඉතින් මං තෝරගත්තා මොකද මේ පාර. මෙතනින් ගියා මෙතනින් ගියා මෙතනින් ඕ මෙන්න මේකයි සමීකරණය සමක ප්‍රතිරෝධය මේ ඔක්කොම වෙනුවට තනි ප්‍රතිරෝධයක් දැම්මොත් මේ ඔක්කොම වෙනුවට තනි ප්‍රතිරෝධයක් දැම්මොත් එයා හරහා ගලන ධාරාව මොකද්ද i නේද ඇයි
මේ ඔක්කොම චොප් කරලා තනි ප්‍රතිරෝධය දෙමුත් අයි. මෙතනින් ඔක්කොම අයි කරනවා. ආපහු මෙතනින් කොටසක් එනවා, මෙතනින් කොටසක් එනවා. මෙතනින් ආපහු අයි බෙදීම තුනක් එනවා, මෙතනින් අයි බෙදීම තුනක්. අන්තිමට අයි එක ගන්නවා. එහෙනම් මෙතන දාන ප්‍රතිරෝධයේ සමකන ඌ හරහා කරන්නේ අයි. කැපිටල් අයි. එහෙනම් අපි ලියමු සමීකරණ. මෙන්න මෙහෙමයි. අරක සමාන අයි බෙදීම v සමාන අයි r තමයි කරන්නේ. කොහොමද ඉස්සෙල්ලාම සමක කාය ගන්න. සමක කාය දපම v සමාන අයි r දපම අයි r සමක. සමාන කරන්න ඔයා තෝරගත්තු පාර යන ඕනෑම අයි r ගුණිතයක් එකතු කරන් යන්න. ආ මම දැන් තෝරගත්තු පාර මොකද්ද? මෙතන. ඒ පාරේ අපිට හම්බෙන r එක කවුද? මේ r. එයා හරහා ගන්න ධාරාව කවුද? අයි බෙදීම 3. එහෙනම් අයි බෙදීම 3 වාරයක් r. ඕන් අපි මේ පාරේ ගියා. මෙතෙන් ගියා. එයා හරහා ඕන් r එකක් ඉන්නේ. එයා හරහා ගන්න ධාරාව මොකද්ද? අයි බෙදීම 6. අයි බෙදීම 6 වාරයක් r. මෙතෙන් ගියා. ඊළඟ ආපහු අවු වෙන r එක. එයා හරහා ගන්න ධාරාව කොහොමද? අයි බෙදීම 3 වාරයක් r. මෙතෙන් ඩාවනේ අපේ පොට් එකට xy කාවට ආවනේ x ගේ ඉඳන් y ට වොන් ගියා. මොකද්ද යන පාරේ තින IR ගුණිත ඔක්කොම එකතු කරගෙන ගියා. මේ සුරු කිරිලා i ටයි කැපෙනවා. r සමක එනවා r බෙදීම 3 ධන r බෙදීම 6 ධන r බෙදීම 3. සුරු කිරිලා ඔක්කොම පොදුයි 6 2i r ධන r ධන 2i r මොකද ඉන්නේ 5i r බෙදීම 6 ඕම් සමග ප්‍රතිරෝධය ගත්තා. හරි ස්ටොප් කරලා ලියා ගන්නකෝ.